මම ඔබෙන් ආයාචනා කරනවා අපගේ ගරු ජනාධිපතිතුමාට මගේ මේ පණිවිඩය පෙන්වන විදිහටත් ඒකට හේතුව ගරු ජනාධිපතිතුමනි මම විශේෂයෙන්ම ඔබතුමාට කියන්න ඕන කරනවා ඔබතුමාගේ ළඟ ඉන්න උපදේශකවරු සහ ඔබතුමාගේ ළඟ සිටින නුවේක් වර්ගයේ අමාත්‍යවරු සහ ඒ පිළිබඳව බලය දරන නිලධාරීන්ට අවශ්‍ය වී තිබෙන්නේ ඇත්තටම ඔබතුමා කරන සියලු වැඩ කටයුතු අසාර්ථක කරන්නද ඒ මොකද ඔබතුමා දන්නවා ඔබතුමා තරයේ කියා සිටිනවා මම පොහොර ලංකාවට ගෙන්නන්නේ නැහැ රසායනික පොහොර ගෙන්නන්නේ නැහැ මම ලංකාව තනිකරම කාබනික පොහොර යොදා ගනිමින් වගා කරන රටක් බවට පත් කරනවා කියන එක අදහස ඉතාම හොඳයි අපි මේ අදහස පිළිබඳව කිසිම විදිහක තර්කයක් නගන්නේ නැහැ අදහස ඉතාම සුදුසු අදහසක් ලෝකයේ රටවල් කාබනීකරණය වෙමින් පවතින කාලයක ඔබතුමා මේ ගත අරගෙන තිබෙන අදහස ඉතාම සුදුසු කතාවක් තමයි. හැබැයි අඩුම තරමේ ඔබතුමාගේ ළඟ සිටින එකම උපදේශකවරයෙක් වක්වත් මේකේ ඇත්ත తత్వය ඔබතුමාට කියලා දෙන්න කෙනෙක් නැද්ද? මම ඒ නිසා මේක මුල සිට අගට ඔබතුමාට කියලා දෙන්නම්. ඔබතුමා මේක කරුණාවෙන් සවන් දී ඔබතුමා ධාරණය කරගන්න ඕගනික් වගාව කාබනික වගාව කියලා කියන්නේ මොකක්ද කියන එක. රටකට කාබනික වගාවක් සඳහා ගැනීමට අවශ්‍ය කරන කාලය කුමක්ද කියන එක. ඒ සඳහා ගත හැකි ලේසිම පහසු පියවර කුමක්ද කියන එක. ඔබතුමාට දන්නව ඇති ඔබතුමේ ඔබතුමාගේ දයාබර පියාණන් අපගේ පාර්ලිමේන්තු මම එතකොට ඉපදිලා නැහැ. මගේ තාත්තා මේ විස්තර හොඳට දන්නවා. ඒ ඔබතුමාගේ පියාණන් අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඔබතුමාගේ පියාණන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ අර ලංකාවේ වැවෙන මොනාද ධාන්‍ය වර්ගවලට මේ තිබෙන කුරක්කන් කරලේ පාට තිබෙන සලුවක් කරේ දාගෙන අද ඔබතුමාගේ සහෝදරයා වෙන අපේ හිටපු ජනාධිපතිතුමත් ඒක දානෝ නාමල් ගරු ඇමතිතුමත් මේ සලුව දානෝ එතකොට මම දැක්ක තවත් පක්ෂ කීප දෙනෙක්ම මේක දාලා අපිට පෙන්නනවා ඔබලාගේ කෘෂිකාර්මික හැදියාව සහ ලැබියාව රටට පිළිබඳව තිබෙන උවමනාව. ඒතකොට මම අහනවා ගරු ජනාධිපතිතුමනි සංග වෙද ගොවි කම්කරු කියන පංච මහා බලවේගය පිළිබඳ ඔබතුමාට අමතකද? මේ රටේ ජනතාව එදා හිටගත්ත සංඝයා වහන්සේලා තුල වෛද්‍යවරුන් තුල ගුරුවරුන් තුල ගොවියා තුල කම්කරුවා තුල නැගිච්ච ඒ බලවේගය සමග මේ රට අපි දිනාගත්තේ අන්න ඒ ජනතාවගේ හඬත් එක්කයි. අද පන්සල්වල ස්වාමින් වහන්සේලා පාරට බැහැලා පාරවල්වල බුදියගෙන ඉඳගෙන කෑ ගහනවා. ඔබතුමාට පෙනෙනව නේද ඒක? එතකොට ගුරුවරු වෛද්‍යවරු එතකොට කම්කරුවන් ගොවියන් ගමින් ගමට ඔවුන්ගේ පොහොර ප්‍රශ්නය කියනවා. ඇයි මේ ඔබතුමාගේ ළඟ සිටින ප්‍රඥාවන්තයින්ට දැනෙන්නේ නැද්ද ඔවුන්ගේ අරගෙන තිබෙන මේ වැරදි තීරණේ තිබෙන පළවික විපාකය? මම අනිත් අය ගැන කතා කරනවට වැඩිය මම හිතනවා ඕගනික් කාබනික වගාව කියනදී ඔබට හඳුන්වා දීම වඩා වටිනවා කියන එක. කාබනික කියන්නේ ඕගනික් කියලා කියන්නේ ස්වභාවික කියන එකයි. ස්වභාවික පැලයක් වර්ධනය වීම කියන එකයි. ස්වභාවික පැලයක් වර්ධනය වන්නේ අපි ස්වභාවික හදපු පොහොරවක්වත් යොදන්නේ නෑ. ස්වභාවික පැලයක් හැදෙන්න තරම් පසේ තිබෙන සාරවත් තිබෙන ඕනම තැනක ස්වභාවික භෝගයක් හටගන්නවා. පැලයක් හිටෙව්වහම ඒ පැලේ භෝගයක් හටගන්නවා. හැබැයි මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ සුළු භෝග වගාව සහ රටක කෘෂි ආර්ථිකයක් තිබෙන රටක කෘෂිකර්මය කියන එක කොහොමද ඕගනික් වගාවක් විදිහට කරන්නේ? ඔබතුමා ලෝකයේ තිබෙන தত্ত্ব පිළිබඳව අධ්‍යයනයක් කරලා තිබෙනවද? ඔබ ළඟ සිටින විද්‍යාඥවරුන් ඒ පිළිබඳව ඔබට අවබෝධ කර තිබෙනවද? ලෝකයේ තිබෙන රටවල් වලින් 190 ගණනේ රටවල් වලින් කිසියම්ම රටක් 100ට 100ක් ඕගනික් කරණය කියන ආහාර නිෂ්පාදනයකට කිසි විටක පිවිසිලා නැහැ. තවමත් රටවල් කිහිපයක් පමණක්
රටවල් 90 ගණනේ 190 ගණනේ රටවල් 10ක් විතර පමණක් සිටිනවා 100ට 40ක් පමණ ප්‍රමාණයක් ඕගනිකව ආහාර නිෂ්පාදනය කරන ලෝකයේ කාබනික වගාවන් වලට නැඹුරු නොවෙච්ච රටවල් තිබෙන කාලෙක අපි වෙනි කෘෂි ආර්ථිකයකින් ජීවත් වෙන රටක් කොහොමද 100ට 100ක් කාබනික වගාවන් වලට නැඹුරු වන්නේ අනිත් මගේ කාරණේ මෙතන මම විශේෂයෙන් හඳුන්වා දෙනවා දැන් අපේ ගරු බන්දුල ගුණවර්ධන ආචාර්යතුමා කිව්වා හාල් ටොන් ලක්ෂයක් ගේනවා කියලා කාබනික වගා නොකරපු හාල් ටොන් ලක්ෂයක් ගෙනල්ලා ජනතාවට කවන්න පුළුවන් නම් මේ රටේ භූමිය තුල කාබනික වගා කිරීමේ තේරුම කුමක්ද Breaking Dr. Kim.